ඔයාගේ Microsoft Word document එකේ තියෙන table එක pages වලට යද්දී විසිරෙන්නේ නැති වෙන්න එක table එකක් විදියට තියාගන්න ඕනද? එහෙනම් එහෙම කරන්න. ObserverX වලවදත් ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ Word document එකේ තියෙන table එකක් පිටු අතර මෙන්න මේ විදියට විසිරිලා table එකේ අපහැදිලි තත්ත්වයක් ආවොත් ඒක නියමාකාරයෙන් හදාගන්නේ කොහොමද කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මගේ මේ document එකේ තියෙන table එකේ row එක තියෙන content එක කොටස් දෙකකට ගැඩිලා එක කොටසක් එක page එකකත් අනිත් කොටස අනිත් page එකෙත් තියෙන විදිහට තමයි විසිරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට table එකක් තිබුණොත් අපිට අපි table එක පැහැදිලිව බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේ ගැටලුව විසඳගන්නේ කොහොමද කියන එක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට ඔයාලගේ content එක පටන් ගන්න row එකේ cursor එක තියලා right click කරන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ table properties කියන එකට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ row කියන section එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ options යටතේ තියෙන allow row to break across pages කියන option එක deselect කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ check mark එක අයින් කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි කියන්නේ අපේ row එක තියෙන content එක pages අතර කැඩලා යන විදියට හදන්න එපා කියන එක තමයි අපි මෙතනින් දෙන්නේ. මෙතන allow කියලා කියන්නේ ඒක එහෙම කරන්න කියන එක. දැන් වෙලා තියෙන්නේ ගැටලුව අපි මේ check mark එක අයින් කරාම අපේ row එක තියෙන content එක pages අතර බෙදිලා යන්නේ නැහැ. ඒ වගේමයි මෙන්න මේ table කියන tab එක යටතේ ඔයාලා මෙන්න මේ text wrapping කියන section එකේ මෙන්න මේ around කියලා සිලෙක්ට් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක none කියන option එක select කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ options දෙක තමයි ඔයාලා හදන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ row කියන එක යටතේ තියෙන allow row to break across pages කියන check mark එක අයින් කරන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ table කියන tab එක යටතේ තියෙන text wrapping කියන option එකේ none කියන option එක තමයි select වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේක okay කරන්න. ඔයාලට පේනවා මගේ අර pages දෙකකට වෙන් වෙලා තිබුණු row එකේ content එක මෙන්න මේ විදිහට තනි row එකකට ආවා. ඔවේ තව ගැටලුවක් ඔයාලට පේනවා. ඒ තමයි අපේ table එකේ මාතෘකා ටික තාමත් අර මුල් page එකේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට table එකේ කිසි පැහැදිලිතාවයක් නැහැ. ඉතින් ඒක හදාගන්න විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා ඒකට කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාලගේ headings ටික තියෙන. ඒ කියන්නේ මාතෘකා තියෙන row එකත් ඊට පස්සේ එන row එක. ඒ කියන්නේ ඊට පස්සේ content එක පටන් ගන්න row එකත් යන row දෙකම මෙන්න මේ විදිහට select කරන්න. ඒ කියන්නේ පළවෙනි row එකයි දෙවෙනි row එකයි මෙන්න මේ විදිහට select කරගන්න. ඒකට ඔයාලා table එකේ එළියෙන් click කරලා මෙන්න මේ විදිහට click and drag කරනවා. ඔයාලට ඒ rows දෙක select කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ පළවෙනි row එකත් දෙවෙනි row එකත් select කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ paragraph settings වලට. ඒකට ඔයාලා මෙන්න මේ home tab එක යටතේ මෙන්න මේ paragraphs කියන section එකේ මෙන්න මේ සංකේතය click කරනවා. ඔයාලට paragraph settings වලට යන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඔයාලා කරන්න ඕන මෙන්න මේ line and page breaks කියන option එකේ මෙන්න මේ keep with next කියන radio button එක select කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ option එක select කරන්න තමයි ඕන. ඔයාලා මෙන්න මේ check box එක check කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට okay කරාම ඔයාලට පේනවා මගේ table එකේ මාතෘකා ටිකත් අර පළවෙනි row එකට එකතු වුණා. දැන් ඔයාලට පේනවා මගේ table එකේ content එක බොහොම පැහැදිලිව එකට පෙන්නනවා. අපි ගිහිල්ලා බලමු ඉතුරු කොටස් වලට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා මෙන්න මෙතන අර කලින් වගේම එක row එක content එක pages දෙකකට වෙන් වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්දිත් අපි කලින් වගේම කරන්න ඕන මෙන්න මේ විදිහට content එක පටන් ගන්න row එකේ cursor එක තියලා ඊට පස්සේ මෙතන right click කරලා මෙතනින් table properties. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ table කියන tab එකේ text wrapping කියන තැන none කියලා option එක select කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන මේ row කියන tab එකේ allow row to break across pages කියන option එක disable කරන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ check mark එක අයින් කරන්න ඕන. ඊට පස්සේ okay කියලා දෙන්න. ඔයාලට පේනවා row එකේ content එක තනි page එකකට ආවා. ඊට පස්සේ අපිට පේන ගැටලුව තමයි අපේ table එකේ දෙවෙනි page එකට යනකොට ඒකේ table එකේ මාතෘකා ටික දෙවෙනි page එකේ පෙන්වන්නේ නැතුව යනවා. ඉතින් ඒකටත් විසඳුමක් තියෙනවා. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕන ඔයාලගේ මාතෘකා තියෙන row එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඒ row එකේ right click කරලා ඊට පස්සේ මෙන්න මේ table properties කියන option එකට ගිහිල්ලා මෙන්න මේ row කියන tab එක යටතේ තියෙන මෙන්න මේ options කියන heading එක යටතේ තියෙන මෙන්න මේ repeat as header row at the top of the each page කියන option එක enable කරන්න මම මෙන්න මේ විදිහට ඒක enable කරලා ඊට පස්සේ මෙන්න මේ okay කියන button එක press කරනවා. ඔයාලට පේනවා මගේ දෙවෙනි page එකේ අර මගේ පළවෙනි page එකේ වගේම අදාළ මාතෘකා ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් අපේ table එකේ content එක pages ගණනාවකට විහිදුනත් ඒ හැම page එකකම table එකේ මුල අදාළ මාතෘකා ටික මෙන්න මේ විදිහට බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ Word document එකේ තියෙන අපැහැදිලි වුණු table එක බොහොම පැහැදිලි විදිහට හදා ගන්න. ඉතින් වෙනද වගේම මම හිතනවා ඔයාලට මේ tip එකත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ වගේ tips දැනගන්න ඕන නම් ObserverX subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ video එකෙන් හම්බ වෙනකම් මම ගිහිල්ලෙන්නම්. බොහොම ස්තුතියි.